ආයුබෝවන් එක්ලිප්ස් එන්ටර්ටේන්මන්ට් නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න ආවේ ප්‍රෝ ටූල්ස් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න, එහෙම නැත්නම් ප්‍රෝ ටූල්ස් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ආධුනිකයින්ට තියෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ප්‍රෝ ටූල්ස් ක්‍රැක් එක ඩවුන්ලෝඩ් කරගත්තත් කොහොමද මේක හරියට ඉන්ස්ටෝල් කරගන්නේ කියන ප්‍රශ්නේ. ගොඩක් දෙනා මේක ඉන්ස්ටෝල් කරගත්තත් හරියට වැඩ කරන්නේ නැහැ. මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් අරගෙන තමයි අද අපි ආවේ. මේ වගේ ප්‍රෝ ටූල්ස් ගැන වීඩියෝ ඔයගලන්ට අවශ්‍යයි නම් අපේ channel එක subscribe කරන්න. එයාගෙන් bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු බලන්න අද වීඩියෝ එක මොකක්ද කියලා. තමයි ඔයගොල්ලන්ට ප්‍රෝ ටූල්ස් ඩවුන්ලෝඩ් කරාට පස්සේ දකින්න තියෙන්නේ. මතකතුව මේක එක්ස්ට්‍රැක්ට් කරන්න කලින් ඔයාලගේ වෛරස් ගාඩ් එක ඩිසේබල් කරගන්න ඕනේ. නැත්නම් මේකේ තියෙන ට්‍රැක් ෆයිල් එක නැති වෙන්න පුළුවන්. මගේ නම් තියෙන Windows 10 වලටම එන Windows Defender කියන ප්‍රොටෙක්ෂන් එක. මෙන්න මේ විදියට තමයි ඒක ඩිසේබල් කරගන්නේ. හරි ඔන්න අපි වෛරස් ගාඩ් එක ඩිසේබල් කරගත්තා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ මේ winrar ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. ඔන්න එක්ස්ට්‍රැක්ට් වෙලා ඉවරයි. දැන් අපි බලමු මේක ඕපන් කරලා. ආයි මේ ෆෝල්ඩර් එකත් ඕපන් කරනවා. මෙතන ඔයගලට එක්ස්ට්‍රැක්ට් කරපු ෆයිල් එකක් තිබුණාට මෙන්න මේ හතරවෙනිය ගිහිල්ලා ඔයගොල්ලෝ ඩෙස්ක්ටොප් එකට එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. හරි ඔන්න ඒකත් එක්ස්ට්‍රැක්ට් වෙලා ඉවරයි. දැන් අපි මේකත් ඕපන් කරලා බලමු. මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ සෙටප් එක. මෙන්න මේ විදිහට තමයි සෙටප් එක ඕපන් කරපුවාම එන්නේ. ඔයගොල්ලෝ ක්වික් ටයිම් ප්ලේයර් එක කලින් ඉන්ස්ටෝල් කරලා නැත්තම් මෙන්න මේ විදිහට මුලින්ම ක්වික් ටයිම් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. හරි ඔන්න ක්වික් ටයිම් ප්ලේයර් එක ඉන්ස්ටෝල් වෙලා ඩෙස්ක්ටොප් අයිකන් එකත් ක්‍රියේට් වෙලා ඉවරයි. දැන් අපි DAW එක ඉන්ස්ටෝල් කරගන්න මෙන්න මෙතන ක්ලික් කරනවා. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ සෙටප් එක කන්ටිනියු කරගෙන යන්න. දැන් next මෙන්න මෙතන license agreement එක accept කරන්න. I accept the terms in the license agreement කියන එකට ඩොට් එක දාලා next කරන්න. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරනවා. Thank you.
හරි ඔන්න Pro Tools install වෙලා ඉවරයි. දැන් අපිට මෙතන මේ එන restart message එක yes කරොත් restart එකෙන් පස්සේ Avid Effects install වෙනවා. අපි no කියන එක click කරොත් අපිට මෙන්න මේ විදිහට මෙතනින් install කරගන්න වෙනවා. ඊට පස්සේ අපිට මෙතන install trans vst enter serial number කියන එක install කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි මේකත් install කරගන්නවා. මෙන්න මෙතෙන්ට serial number එක විදිහට දාන්න ඕනේ. මෙන්න මෙතන තියෙන මේ serial number එකමයි. serial number එක දාලා Next කරන්න ඕනි. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ version එක එතනින් තෝරලා ආයි next කරන්න ඕනි. ඊට පස්සේ file path එක එහෙමම තියලා install කරනවා. හරි. ඔන්න trans vst එකත් install වෙලා ඉවරයි. Then අපි install trans vst fixer කියන එක install කරනවා. හරි මේ install face drivers only if needed කියන එක ඔයගොල්ලන්ට අවශ්‍ය වුණොත් විතරක් install කරගන්න පුළුවන්. මට මෙතෙන්දී ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අනේ ඉඳා මෙතන දැන් setup එකෙන් exit වෙලා මෙන්න මේ විදිහට අපි දැන් software එක එහෙම නැත්නම් DAW එක open කරලා බලමු. මේ විදිහට ඕපන් වෙනවා ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන්. හරි ඔන්න වැඩේ හරි. කිසිදු ප්‍රශ්නයක් නැතුව ඕපන් වෙලත් ඉවරයි. මෙන්න මේ විදිහට තමයි Pro Tools HD 12.5 කියන crack version එක install කරන්නේ. කොහොමද මේකේ session එකක් හරියට open කරන්න කියලා ඊළඟ වීඩියෝ එකකින් විස්තරාත්මකව අරන් එන්න අපි සූදානම්. එහෙනම් රැඳී සිටින්න අප සමග මේ Eclipse Entertainment නාලිකාව. අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න. සුබ දවසක්.